දැන් මේ 19 වෙනි සංශෝධනයේ පිළිබඳව ප්‍රථමයෙන්ම මේ රටේ ජනතාව තුළ විශාල කතිකාවක් ඇති වුණා පසුගිය ජනාධිපතිවරණ සමයේත් ඒ වගේම මහමැතිවරණ සමයේත් ඒ අනුව රජයේ වර්තමාන රජයේ එක ප්‍රතිපත්ති ප්‍රකාශන එක කාරණයක් හැටියට සඳහන් කළෙත් 19 වෙනි සංශෝධනය අහෝසි කරනවා කියන එක ජනාධිපතිවරයාගේ බලතල තවදුරටත් වර්ධනය කරලා රටේ ස්ථාවරභාවයේ රජයේ ස්ථාවරභාවය ඇති කිරීම සඳහා 19 වෙනි සංශෝධනය අහෝසි කරලා අලුතෙන් 20 වෙනි සංශෝධනයක් ගේනවා කියන එක අපි කවුරුත් දන්නවා රට තුල ජනාධිපතිවරණ ව්‍යාපාරදිත් ඒ වගේම මහා මැතිවරණයේදී සඳහන් කළා. ඒ නිසා අපි රජයෙන් ඉල්ලන්නේ 20 වෙනි සංශෝධනය ගෙන එන්න ඒ වගේම රජයට මේ ගෙන එන සංශෝධනයට මන්ත්‍රීවරුන්ගේ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ සියලු දෙනාගේම සහයෝගය ලබා දෙන්න කියලා අපි ඉතාම කරුණාවෙන් ඉල්ලා සිටිනවා. එහිදී අපේ මහාචාර්ය මැදකොඩ අබේතිස්ස ස්වාමින් වහන්සේ සඳහන් කළ පරිදි අදාළ සංශෝධන ගෙන එන්න විශේෂයෙන්ම මා සඳහන් කරන්න කැමති මේ 20 වෙනි සංශෝධනයේදී මේ 20 වෙනි මේ මේ සංශෝධනයේදී ගෙන ආයුතු කාරණා අතර විශේෂයෙන්ම මේ හදිසි පනත් පිළිබඳ ඒ වගන්තිය මේ වගන්තිය අපි ඉතාම කරුණාවෙන් ඉල්ලා සිටිනවා ඒක ඉවත් කරන්න ඒක ඉවත් කරලා සංශෝධනය ගෙන එන්න විශේෂයෙන් ඒ සඳහා සිදු ඒ හදිසි පනත් ගෙනීම තුලින් රටට සිදුවන අහිතකර තත්වයන් තේරුම් ගන්න විශේෂයෙන් අපි දන්නවා හදිසි පනත් ගෙනීමෙන් සමහර වෙලාවට යම් යම් අහිතකර දේවල් කෙටි විශේෂයෙන් පාර්ලිමේන්තුවේ සුළුතර පිරිසක් එකතු වෙලා එයින් සුළුතර පිරිස සමහරවිට 20 දෙනෙක් එකතු වුණොත් එයින් 11 දෙනෙක් බහුතරය බවට පත් වෙලා හදිසි පනතක් ගෙනල්ලා රටට අහිතකර යම් යම් දේවල් කරන්න පුළුවන්. ඒ නිසා ඒ වගේ අවස්ථාවන් සුදුසු වෙන්නේ නැහැ. ඒබඳු සංශෝධන අත්‍යවශ්‍ය වෙන්නේ නැහැ මේ බඳු අවස්ථාවකදී. ඒ වගේම අපි දන්නවා අපේ රටේ සිදුවෙච්ච පසුගිය කාලෙදී පසුගිය යහපාලන ආණ්ඩුව සමයේදී සිදුවෙච්ච යම් යම් ගිවිසුම් අපි දන්නවා ඒ විදිහට ගෙනල්ලා සිදු කරපු ගිවිසුම් හම්බන්තොට වරාය පිළිබඳ ගිවිසුම් ඒ වගේම කොළඹ ගෙනහිර නැගෙනහිර පර්යන්තේ වරාය නැගෙනහිර පර්යන්තේ සම්බන්ධ ගිවිසුම් ඒවැදී අපි දන්නවා ඒ වගේම ඉන්දියාව සමග ඇති කරගත් තෙල් ටැංකි පිළිබඳ ගිවිසුම් ඒවැදී අපි දන්නවා කොයිතරම් රටට අහිතකර තත්වයක් ඇති වුණාද අවසානයේදී ඒව ඉවත් කරන්න බැරි තත්වයට පත් වෙලා තිබෙනවා. ඒ නිසා මෙන්න මේ තත්වයන් පිළිබඳව කල්පනා කරන්න ඕනේ. වගේම ජාතික ආපදා පන්න අවස්ථාවකදී අත්‍යවශ්‍ය පනත් සම්මත කරන්න අවශ්‍ය වුණත් හදිසි පනත් ඒ විදිහට සම්මත කරන්න යාමෙන් සිදුවන්නේ සමහර වෙලාවට ජනතාවගේ අවශ්‍යතාවන්ට වඩා වෙනත් වෙනත් ජාත්‍යන්තර සංවිධානවල ජාත්‍යන්තරයේ අවශ්‍යතාවන්ට බොහෝ වෙලාවට ඉටු කරන තත්වයන් බවට පත් වෙන්න පුළුවන්. ඒ නිසා අපි ඉල්ලා සිටින කරුණාවෙන් මහජනතාව හැටියට මහජනතාවගේ නියෝජිතයන් වන අපේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් ඒ වගේම විපක්ෂයේ සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් මේ 20 වෙනි සංශෝධනයට ඔබේ සහයෝගය ලබා දෙන්න මහා සංගරත්නයේ හැටියටත් ඒ වගේම ජාතික විද්වත් බිතු සංසදයේ හැටියටත් අපි ඒ සඳහා සහයෝගය ලබා දෙනවා. ඉහත කියපු කාරණාවලට මුල් තැන ලබා දෙමින් සංශෝධන සහිතව සම්මත කරන්නට කියන එක තමයි අපි විශේෂයෙන්ම ඉල්ලා සිටින්නේ.